ඔබන් සුබ සන්ධාවක් වේවා ඔන්නිතින් වෙනද වගේම අපි අදත් යූත් ආර්බිට් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් වෙනස් වෙන කලාවේ වෙනස් වෙන ලෝකේ අලුත් කලාවන් නැවුම් කලාවන් ගැන කතා කරන්න තමයි මේ වැඩසටහන අපි හැමදාමත් හවස පහට ඔයගලගේ ඉස්සරහට අරගෙන එන්නේ. ඉතින් අදත් අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා වැඩි කතා බහකට යන්න නැතුව වෙනස්ම වැඩක් කරන වෙනස් චරිතයක්. මම හිතන්නේ මේ යූත් ආර්බිට් එකට ඉන්න ගොඩක් ලොකු ෆෑන් කෙනෙක් තමයි අද අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ සහ අපි එකගෙන ඇවිල්ලා ඉන්නේ. එයා වඳුන්නේ දෙන්න කලින් මම කැමති සුබ සන්ධ්‍යාවක් කියන්න සැන්ඩිට. ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඉතින් රවි කිව්වා වගේ අද අපේ හොඳ ෆෑන් කෙනෙක් වගේම මේ පුංචි එක්කෙනෙක් ලොකු වැඩකාරයෙක්. ඔව්. මේ අපේ අද අපේ ස්ටුඩියෝ එක දැක්කම තේරෙනවා ඇති ලස්සන ලස්සන වැඩ ටිකක් තියෙනවා. ඒත් එකම තමයි ඉතින් අපිට ආදරය කරන කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ අතරින් අපිට ගොඩක් ආදරය කරන කෙනෙක් තමයි අද අපි එකතු කරගන්නේ ප්‍රෝග්‍රෑම් එකට. ඔව් අනිවාර්යයෙන්ම මම හිතන්නේ මේක හොඳ වැඩසටහනක් වෙයි. මොකද අපි අර හැමතිස්සෙම කියන බලන් ඉන්න අයට ඔයාලගේ දක්ෂතාවයන් තියෙනවා නම් අපිට එවන්න. මෙන්න මේ දක්ෂතාවය අපිට තියෙනවා. මට මේකට අවස්ථාවක් දෙන්න. ඉතින් ඔන්න අපි අවස්ථාවක් දීලා තින්නේ අද වැඩසටහනෙන්. ඉතින් අපේ ඉන්න ලොකුම ෆෑන් කෙනෙක් තමයි අද අපේ මෙදිරියට ඇවිල්ලා ඉන්නේ. මගේ මොකක් හරි අද අපේ ස්ටුඩියෝකට ඇවිල්ලා ඉන්නවා තිනාරා සන්සිලුනි. අපි දෙන සද්දර කතා කරනකොට නැත්තම් ඔයා වෙන්න තියෙනවා අපිට. ඉතින් කෝල් හොඳයි. හොඳින් ඉන්නවා. ගොඩක් හොඳින්ද? ගොඩක් හොඳින් ඉන්නවා. හා. වැඩි ශබ්ද නැහැ. හැබැයි මේ ශබ්ද නැහැ වැඩි විතරයි. ශබ්ද නැහැ වැඩි එහෙමද? ආ, තිනේර අපිට කියන්නකෝ ඉතින් විස්තර ටික. මම ආවේ මාතරේ ඉඳලා. මගේ ඉස්කෝලේ මාතරසි ජාතක විද්‍යාලය. මම 2021 ලෙවල් බයෝ වලින් කරන්න ඉන්නේ. තාම කරලා නැහැ. තාම කරලා නැහැ. ඉතින් ඉතින් අඳින ගමන් වැඩ කරන ගමන් ඉන්නවා. දැන් මේ කොහෙද පාසල? මාතර සුජාත. මාතර සුජාත බාලිකා විද්‍යාලය. මාතර රාහුල විද්‍යාලය. දකුණේ නේද? ඔහොම බෑ. නේද? සද්දේට කතා කරන්නේ. මොකද සුජාත විද්‍යාලය කිව්වම මේ සැන්ඩි ඉස්කෝලේ යන කාලේ එහෙම දුව අම්මෝ සද්දේ කියන්නේ කතා කරනකොට මාර සද්දයක් තියෙන්නේ. දැන් එහෙම බෑ. ඒක හින්දා අපිට දැන් සද්දේට කතා කරන්න. හරිද? රයිට්. තිනාරා මට කියන්නකෝ මේ දැන් මේ පවුලේ විස්තර කවුද අම්මයි තාත්තයි එහෙම ඉන්නා? මගේ අම්මා ડોક્ટર දීපිකා පටවැදිගේ. එයා දැනට ඩිරෙක්ටර් ඔෆ් හෙල්ත් සර්විසස් හම්බන්තොට. තාත්තා ડોક્ટર කෙනෙක් ડોક્ટર ජනක ජගත්පති. දැන් කාර්තික දාවයද? අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි දෙන්නම ආවා. දැන් එතකොට මේ නැද්ද නංගිල මල්ලිලා අයියලා කොහෙද? නංගිල දෙන්නෙක් ඉන්නවා. යන්න ඕනේ ඉතින් අපිට. ඔව් ඔව් විස්තර දැන් කියන්න ඕනේ. අපිත් එක්ක හැමදේම නේද බෙදා හදා ගන්න ඕනේ. අපි හරියට ඕපු දුපු වෙන මේක නම. රයිට්. අංගිලා මොකද කරන්නේ ඉස්කෝලේ නැත්තා? ඔව් දෙන්නම ඉස්කෝලේ යනවා. එක්කෙනෙක් 8 වසරේ අනිත් නංගි ආෆ්ටර් ඕ ලෙවල්ස් ඉන්නේ දැන්. හ්ම්. දෙන්නම ඔයාලගේ ඉස්කෝලේට දෙන්න. ඔව්. හ්ම්. දැන් ගෙදර ලොකු අක්ක හැටියට නේද? සාමාන්‍යයෙන් ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්න ගෙවල්වල හරියට ප්‍රශ්න සැන්නේ. ඔව් අපේ ගෙදරත් එහෙමයි. ඔයාලගේ ගෙදරත් එහෙමනේ. ගෑල්ලෝ 3 දෙනෙක්. දැන් ඔයගොල්ලෝ එහෙම රණ්ඩු වෙන්නේ එහෙම නැද්ද? රණ්ඩු වෙනා? රණ්ඩු වෙනා. කවුද වැඩියෙන්ම රණ්ඩු වෙන්නේ? නංගිල දෙන රණ්ඩු වෙන්නේ. ඔයා රණ්ඩු වෙන්නේ. ඔයා රණ්ඩු වෙන්නේ. නෑ මම තරමක යාළුවෙක් එක්ක වෙනම ඉන්නේ. ඒ දෙන්න එකට ඉන්න. එතකොට ඉතින් ඒ දෙන්න රණ්ඩු වෙනවා. අයගෙන ඔයා වෙනම ඉඳගෙන ඔයා අර බේරනවද ආරම්භ? නෑ මම බේරන්නේ නෑ. මම ඉතින් ඒවට සම්බන්ධනෝ ඉන්නවා. ආ පැත්තකට ඉන්න ඕන දෙයක් කරගන්න ඔයාලා කියලා ඉන්නවා. ආහහ. ඒ කියන්නේ ඔයා මෙයා මෙහෙම හිටියට සැද්දි අර අපි අර ගෙවල් වල අර අපි අර පොඩියට දෙන්නේ. ඔව්. ඔයා දැන් ගිහිල්ලා මේ. ඔව් හීනූලෙන් වැඩ කරන්න. ආ යන්න. ඔයා මෙහෙම කරන්න කියලා දෙන ඇති දැන් අපිත් එක ඔය කියන්නේ රයිට්. හරි. මේ මෙයා පොඩි වුණාට මෙයාගේ වැඩ ටිකක් ලොකුයි. මොකද අපේ මැදිරිය බැලුවම ඕගලන්ට බලා ගන්න පුළුවන් නම් අපිට පෙන්වන්න පුළුවන් නම් මේ හරි අමුතු වැඩ. මං හිතන්නේ ගොඩක් දක්ෂතාවයක් තියෙන කෙනෙක්. ඉතින් ඒකින් තමයි අපේ වැඩසටහන අපි ආරාධනා කරේ සහ අපේ ඉන්න ගොඩක් ලොකු ෆෑන් කෙනෙක්. තිනාරා මට කියන්නකෝ මේ කොහොමද මේ මේ මෙහෙම චිත්‍ර අඳින්න ඔයාට හිතුනේ? ඇයි මෙහෙම චිත්‍ර අඳින්න ඕනේ කියලා හිතුනේ? මම ඉස්කෝලේදී මම සබ්ජෙක්ට් එකක විදිහට ආර්ට්ස් කරලා නැහැ.
නමය වසර දි විතර තමයි කියන්නේ දැන් ඉස්කෝලේ වෙන බාහිර දේවල් වලට ගියේ නැහැ වැඩි يعني වෙස්ටර්න් බෑන්ඩ් වත් ප්‍රිෆෙක්ට් බෝඩ් වත් ප්‍රයිමරි ස්කූල් හිටියට ඊට පස්සේ මේ කියන්නේ ඒ කාලේ මම චෙස් කරා ඊට පස්සේ අප ස්කූල් ආවට පස්සේ මම ලොකුට දේවල් කරේ නැහැ ඉතින් මම කියන්නේ චිත්‍ර කියන දේ මම ලොකුට හැම කිසිම අතකින් කරපු නැති කෙනෙක් උනාට නිකන් එක දවසක් මම අඳින්න ගත්තා කියන්නේ මට වෙනදා ඉන්ස්ටාග්‍රෑම් එහෙම නිකන් කවුන්ට් එකක් තිබ්බේ ඉතින් ඒක දාන්න කියලා මම නිකන් මගේ මම ආස යූටියුබර් කෙනෙක් වෙනදා බ්‍රුක්ලින් කියලා මේ अमेरिका वाले इन में एक्टर कने एक्ट्रेस कने या वैंदा मैं इतनी एक තරමක් හොඳයි ග්‍රේඩ් 9 කෙනෙක් හැටියට ඉතින් හොඳයි ඊට පස්සේ ග්‍රේඩ් 9 වලදී තමයි මේක ඇන්දේ ඒක ඊට පස්සේ ඒ මම ඉන්ස්ටාග්‍රෑම් වලින් තමයි ඉතින් ඒ විදිහට මේ චිත්‍ර පටන් ගත්තේ පස්සේ account එක මේ හැක් වුණා මේක පාවිච්චි කරන්න බැරි වෙනවා මට ඊට පස්සේ තමයි මම චිත්‍ර වලට කියලා වෙනම account එකක් හදාගෙන දැන් දිගටම වගේ ඊට පස්සේ ඇන්දා after all was තමයි ලොකුවට ඇන්දේ මේ ඊට පස්සේ ලොකු improvement එකක් තිබ්බ චිත්‍ර වල දැන් photo realistic portraits කරන්න පුළුවන් right පොඩි උනාට වැඩ පොඩිනේ අනිවාර්යෙන් හොඳ වැඩකාරයෙක් අනිවාර්යෙන් වැඩකාරියක් වැඩකාරියෙක් ආඩම්බරයි ඉතින් මගේ ගමේ දකුණේ දකුණු රටේ දැන් මේ තිනාරා මේ දකුණේ කෙනෙක් මෙතෙන්ට ආවම අපි රින්ද නැ මේක තමයි මෙයාගේ පැත්තනේ අපිට හරි අමාරුයි වැඩ කරගෙන දකුණු රටේ පේනවනේ වැඩෝ ඉන්නේ දකුණු රටේ නේද අපි තනි වෙලා අපි මෙහෙම ආඩ්ලයින් රයිට් මං අහන්න දැන් සාමාන්‍යයෙන් සැන්ඩි තිනාරා දැන් අපේ උපන් දින තිනානේ බර්ත්ඩේස් තිනා ඉතින් අපිට ඒවට තෑගි හම්බෙනවා දැන් මට නම් ඉතින් මෙහෙම තෑගි හම්බෙලා තියෙනවා ඔයාලට එහෙම හම්බෙලා තියෙනවා හම්බෙලා තියෙනවා දැන් ඔයාට තිනාරා හම්බුණ තෑග මොකද්ද මේ පාර උපන් දිනේ ඉතින් ෆොටෝස් ගන්නකත් ආසයි කොහොමත් මට චිත්‍ර අඳිනකොටම වීඩියෝ කරනවා ඒ දේවල් වලට කැමරා එකක් ඕන වෙලා තිබ්බා දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා තිනාරගෙන් දැන් ඔයාගේ වැඩි කැමැත්ත තියෙන චිත්‍ර අඳින්න හැබැයි ඔයා උසස් පෙළට හදාරන්නේ වෙනම විෂයක් දැන් හිතුන් නැද්ද මම මගේ දක්ෂතාවයේ තියෙන මේ චිත්‍ර පැත්තෙන් මම කලා විෂයක් හදාරන්න ඕන මම චිත්‍ර කරන්න ඕන කියලා එහෙම හිතුනේ නැද්ද චිත්‍ර කරාත් ඉතින් තව පාඩම් කරන්න සබ්ජෙක්ට්ස් තුනක් තෝරගන්න ඕනේ ඊට වඩා මට බයෝ කෙමිස්ට්‍රි එක කරන්න පුළුවන් ඉතින් කොහොමද දැන් ගෙදරින් අම්මලාගෙන් සපෝට් එක ගන්න පුළුවන් මට බයෝ කරලා ඉතින් ડોක්ටර්ස්ලා හින්නේ ඒකත් පුළුවන් කියලා හිතුවා ඒකත් පුළුවන් ඉතින් දැනට ඉතින් ප්‍රශ්නයක් නැහැ දැන් කරගෙන යනවා මට ඉතින් සිංහල එහෙම පාඩම් කරන්න ready වෙනවා ලේසි බයෝ කරන එක දැන් ගෙදරින් කිව්වේ නැද්ද දැන් අම්මලා මොකුත් කිව්වේ නැද්ද මේ පුතාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් හින්දා ආර්ට්ස් සබ්ජෙක්ට්ස් වරගන්න ඒක හොඳයි කියලා එහෙම මොකුත් නෑ මම වැරදිලා හරි එහෙම කතාවක් කිව්වොත් අම්මලා කියන්නේ නෑ බයෝ කරන්න කියලා හරි අම්මලාටත් ඕන වුණා තව ඩොක්ටර් කෙනෙක් හදන්න එහෙමද බලන් ඉන්නවනම් ඔන්න දැන් හරි වැඩේ දැන් ගෙදරින් ඉවරයි මාට්ටු ඔව් ගෙදර ගිහින් ඉවරයි හරි දැන් අපේ ඉස්සර ගෙවල් වල සැන්ඩි දැන් අපි මියුසික් කරනකොට බයිනවා මොනාද ඔය කරන්නේ මොනාද ඔකට මොනාද ඔකේ හම්බෙන්නේ මොනාද ඔන ලැබෙන්නේ කියලා ඉතින් මේ කොහොම හරි කට්ට කෑවා කට්ට කාලා දැන් මගේ පවුලේ තියෙදි මං විතරයි මේ මේ සබ්ජෙක්ට් එක කරන්න මියුසික් මේ 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 වගේ වැඩ කරන්නේ මේ වගේ පිස්සු වැඩ කරන්නේ මම විතරයි රයිට් වැරදිලා නැහැ ඉතින් නේද වැරදිලා නැහැ කියලා බුදුම්ම ඔයා ඇයි එහෙම මමකෝත් කියන්නේ මෙහෙමනේ අර එදා කිව්ව දෙයම තමයි කියන්න තියෙන්නේ ආටිස්ට්ලගේ කකුලෙන් ටිකක් කවුරු හරි අදින්න ඕනේ ඒකට තමයි මොටිවේට් වෙන්නේ හරි මාර ළමයා බයලා වගේ තිනාරා මේ දැන් සාමාන්‍යයෙන් දැන් චිත්‍රයක් අඳිනකොට දැන් ඔයා අඳින්නේ පෝට්‍රේට්ස් මොකද මෙතන අපිට ගොඩක් බලන්න පුළුවන් පෝට්‍රේට්ස් එතකොට මේ සාමාන්‍යයෙන් ඔයාට චිත්‍රයක් අඳිනකොට කොච්චර වෙලාවක් යනවා සමහෙන් කොයි තරම් කාල වේලාවක් යනවාද අඳින්න සාමාන්‍යයෙන් පැය 9ක් 16ක් අතර යනවා දැන් තනි චිත්‍රයක් මේ වගේ කරන්න පැය 9ක් විතර ගත්තා ඊට පස්සේ අනර චිත්‍රයට වගේ නම් පැය 16ක් විතර ගියා මේක හැමනම් මම පැය 9ක් එක දිගට ඉඳගෙන ඇන්දේ එක දිගට ඒ කියන්නේ දැනුනේ නැහැ මට ඒක එදා වෙසක් දවස කොහම හරි ඉතින් වැඩක් තිබුණේ නැහැ මම රෑට විතර පටන් ගෙන අඳිට පටන් ගත්තා ඊට පස්සේ කොහමරි ඇඳලි වෙනකොට බලනකොට ඊළඟ දවසේ උදේ 5 විතර මම ඉතින් ඒ වගේ චිත්‍රයක් හඳිනකොට වෙලාව යනවා දැනෙන්නේ නැහැ ඉතින් ඒ තරම් ආසයි
ආසාවට ඇටි ඉතින් දැනෙන්නේ නැහැ ඒක චිත්‍ර අඳිනකොට පටන් ගත්තා ඉතින් දැන් ඒක ඉස්සරහා මිනිස් රූපයක් මැවෙනවා සුදු කොළයක් තියෙනවා ඊට පස්සේ ආයි බලනකොට ඒක චිත්‍රයක් මැවෙනවා ඒත් ඇත්තටම මිනිස්සෙක් වගේ ඉතින් පේනවා නේද එතන එතකොට ඉතින් වෙලාව ගැන කොහොමද දැනන්නේ දැන් මේමයි මේ පොන් දැන් පොඩි ප්‍රශ්නයක් කරනවා හරි මේ දැන් පොඩි කාලේ දැන් අම්මා ගෙදර නැති වෙලාවට මොනවද කරන්නේ चूटी එකෙනෙ ෆින්ගර් පේන් කරන්න කියලා පටන් ගත්තේ ඌට කලර්ස් දාලා කොහොම හරි අන්තිමේදී ඉතින් A4 කොලේ මදි ඊට පස්සේ A4 කොලෙන් එලියට අත යනකම් ඇඳා ඊට පස්සේ කවරි අන්තිමේදී මුළු ඇඟේම ගාගෙන ඊට පස්සේ අම්මලාමස හොඳටම බලලා කළු පාට කියන්නේ පාට සේරම එකතරම කළු පාට වගේ නනේ ගොමු කොළ වඩ වගේ හැදිලා මුළු ඇඟේම ගාගෙන ගෙදරයි බය වෙලා ඔව් ඒ වගේ ලස්සන ලස්සන වැඩ කරලා තියෙනනේ රන්නු නිතුණට ඔය වගේ සාමාන්‍ය මොන වගේ දේවල් කරලා තියෙන්නේ නිකන් දෙන්න නිකන් ජොලියට කරපු වැඩ මොනවද තියෙන්නේ තව අපි දෙන්නේ ඉතින් එක තුනම අපි තුන් දෙනාම එක තුනම මොකාකාරී ඉතින් විකාර වැඩක් තමයි විකාර වැඩක් තමයි අනිවාර්යෙන් හරි අනිවාර්යෙන් මොකද සාමාන්‍යයෙන් ඔය මේ ගෙවල් වල ඔය තුන හතර ඉන්නවනේ දැන් අපේ ගෙදර වුණත් සැන්ඩි හතර දෙනෙක් නේ ඉතින් අපි හතර දෙනා සෙට් වුණාම විකාර වැඩ තමයි ඔක්කොම ඒ කියන්නේ මොනා හරි විකාර වැඩක් කරනවා දැන් සාමාන්‍යයෙන් අර අක්කලා නංගිලා ඉන්න ගෙවල් වල ඊට වැඩිය හත්පසින්ම වෙනස් අද්දකින් තියනවා නේ අනිවාර්යෙන් තිනාර මේ අද මේ අපිට මොකක් හරි ඇඳලා පෙන්වන්න තියෙනවද මොන හරි ගෙනල්ලා තියෙනවද අද මොන හරි අඳිනවද අපිව පුදුමයටපත් කරනවද කොහමද මම අහක් පාට කරන තියෙනවා මේ කියන්නේ අඳින්න අඳිනවට වැඩිය අඳින්න නම් ලොකු වෙලාවක් යනවා මේ පාට කරන්නත් ඉතින් ස්ටෙප් එක ස්ටෙප් එක වගේම පාට කරනවා ඔව් අපි පුළුවන් තරම් පාට කරලා කරලා බලමු අද නේද right ඒ වගේ කතා කරන කලින් මට හිතුණා මේ චිත්‍ර ගැන පොඩ්ඩක් අපි තව ටිකක් කතා කරන්න ඕනේ කියලා මේ මෙතන ලස්සන චිත්‍රයක් තියෙනවා ඔතන මෙතන ඔව් අර පේන්නේ නැහැ ඒ චිත්‍රේ හරි අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු ඔව් ඒක මේ ඔය තියෙන නම් මට ලැබුණ print එකක් ඊට කලින් දැන් මම කැන්දේ මේ කොලේ ඇන්දේ මේ atlas school ඒ panning මේ තරගයක් තිබ්බා pan වලින් ඇඳලා මේ එවන්න කියලා ඊට පස්සේ ඒ කියන්නේ මට ඕනේ තරගෙ දිනන ඒ කියන්නේ දැන් ටෑග්ට වැඩි මට ඕනේ දිනන්න දැන් ඒකට ටිකක් කට්ටි දැනගන්නවානේ මම ගැන එහෙම ඊට පස්සේ මේකම හරි එකෙන් දින්නේ නැහැ ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ ගුල්ෆින් ඒ චිත්‍රය මම ඇරියා මේ ඉන්ටර්නැෂනල් තරගයකට මේ ඒක ඒකෙනුත් එහෙම දින්නේ නැහැ ඒ කියන්නේ වෝට්ස් වලින් තමයි බැලුවේ වෝට්ස් 250කට වැඩි වෙනවා තින් මේ එහෙම ඒක තෝරගන්නවා කියලා ඒකිනුත් දින්නේ නැහැ නේද මේ කියන්නේ වෝට්ස් 250කට වඩා වැඩි වෙච්ච නිසා එයාලා කිව්ව කැමති ෆොටෝ එකක් එවන්න මේ print එකක් එවන්න කියලා. එතකොට තමයි මේ canvas print එක මට ලැබුණේ. මේ දැන් සමහරවෙන් ඔයගෙ කරන්න ලොකු ගාණක් යනවා. ඉතින් මම ලංකාවේ දන්නේ නැහැ එහෙම print එකකට ගන්න පුළුවන්ද කියලා. මේ ඉතින් ඊට පස්සේ ලැබුණාට. Right. අපි මෙතන තියෙන ෆොටෝස් ගැන ටිකක් කතා කරමු මේ අපි දැකලා තියෙන සාමාන්‍යයෙන් අපි නිතර දෙවිලි දකින ෆොටෝස් වගේක් චිත්‍රයට අරගෙන තියෙන්නේ. ගියාද ඒකට පැය 4ක් 5ක් විතර ගියා. පැය 4න් 5න් ඇඳලා පාට කරලා ඔක්කොම ඉවර කරනවා. ඔහොම එක දිගටම ඔක අඳිනවා. ගෙදරින් මුකුත් කියන්නේ නැද්ද ළමයෝ කෑම කන්නේ නැද්ද ළමයෝ වැඩක් කරන්නේ නැද්ද? මුකුත් අහන්නේ නැද්ද? ආ අඳින්න ගන්න මෙරට. එතකොට ඉතින් කාටවත් නේ කරදරයක් නැහැ ඉතින් මම අඳිනවා. ඉතින් කන දුන නොද බලන්නේ නැහැ. ඒකට ඉඳින් එළිනහන් අඳිනවා. මාරුනේ නේද රවි බලන්න උනේ. අර කියන එක හරි අවංකව කියනනේ තේරෙනවා. ඒ කියන කනවද මොනවද බලන්නේ මං අඳිනවා. අම්මලා තාත්තලා නිදිය වෙලා නේද කවුරුත් වද දෙන්නේ. කවුරු බලන්නේ වද දෙන්නේ නැහැ මං අඳිනවා. හරි. මේ මම කැමති අර මේ අපේ මාලිංග මේ ඒ චිත්‍රය ගැන කතා කරන්න. මොකද මේ මං දැක්ක විශේෂ දෙයක් තමයි මේ මෙයාගේ මේ වයසේ හැටියට මේ වගේ සාමාන්‍යයෙන් रियलिस्टिक वैडक करना टिकक अमारु है भाई मंगटने मेया में अभियोगे जाया रगे नती है ना इतनी में मालंगी नाइट अत मंग किया ना केवली सैंडी में
මෙන්න අවස්ථාව මෙන්න අවස්ථාව අපිට කතා කරන්න අපිට මැසේජ් කරන්න මේ අනේ මෙහෙම මට ටැලන්ට් එකක් තියෙනවා මට අවස්ථාවක් දෙන්න ඕනේ ඉතින් අපි අවස්ථාව ලබා දීලා තියෙන්නේ තිනාරට තිනාරා කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පිනියක් ඉතින් මගේ දෙන වයසින් ගොඩක් අඩුයි ඒ වුණාට වැඩ ගොඩක් නේද වැඩි තිනාරා දැන් මේ කොයි කාලෙද ඉතින් යූත් ආඩ් බිට් බලන්නේ गोडे काल के तबे मैं एक यूट्यूब के तम दी टीवी हम बला विलावा क्लब मैं यूट्यूब के दल मे मैं मेसेज के दल वेडी विलावा लबना रिप्लाई का लबना मेसेज मैं चलना टीवी अकाउंट के दम पस मैं रवि अकाउंट के दम मैं रवि मेसेज प्रोड्यूसर के कथा कर ड्रॉइंग फोटोस බලන්න නේද රවි අය කොච්චර ප්‍රසිද්ධ වුණත් කවුරු කතා කරත් ඒකට අනිවාර්යයෙන් අපි එමනේ දැන් ඕගොල්ලන්ට මැසේජ් එකක් දැම්මම දැන් ගිය අවුරුද්දේ මැසේජ් එකක් දැම්මොත් හායි කියලා මේ අවුරුද්දේ තමයි එන්නේ හෙලෝ කියලා ඕ එහෙම පොඩි ප්‍රශ්නයක් එහෙමලු එහෙමලු රයිට් මේ තිනාරා දැන් මේ ඔයා සාමාන්‍යයෙන් අපි දන්නවා චිත්‍ර ශිල්පිනියන්ගේ චිත්‍ර අඳින අයගේ මේ මෙයාලා පාවිච්චි කරන මාධ්‍යන් තියෙනවා අපි ගත්තොත් ෆෝටර් वाटर कलर्स तो वो टापी तब वो टाको पेंसिल्स तें वो यहाँ के माध्यम का तो यहाँ मुनाद पावच चिकरण माँ पोर्ट्रेट्स वाले करने पार्ट पेंसिल इट पर से कैनवास वाले दिन है मनंग मैं ऑयल कलर्स तो मैं वैडी पर करने एक्रिलिक पेंट्स करना हिट बुगा माँ ऑयल कलर्स तो गोड़ा पर यूज़ कर गोड़ा ऑयल कलर्स तो मैं पावच करने के ने एक मैं होंदर ब्लेंड है ना एक कलर स्टिक बोट एक वतुरा तक मैं पावच कर लिंसीड ऑयल हरी टर्पेंटाइन हरी इवे कैनवास मैं ना पोर्ट्रेट्स अंदर मैं मैं पाड़े सर දැන් මේ මේ චිත්‍ර ගණිගෙන ගන්න මේ කාගේ හරි ගුරුවරයෙක් ළඟට යනවා දැන් අනිත් ක්ලාසස් එක කොහොමද මේ මේ කටයුතු කරගන්නේ මම එහෙම ඉගෙනගෙන නෙවෙයි කවුරුත් කියලා දීලා නැද්ද මේ මේව ගැන පොඩ්ඩීම කාලේ ඉතින් අම්මා මේ අර චිත්‍ර ගැන මේ චූටිම කාලේ එතකොට ක්ලාසස් ඉස්කෝලේ යන හැම ලොකුවට මේව නැහැනේ එතකොට මේ චිත්‍ර පියානෝ මියුසික් ඊට පස්සේ නිකන් සින්දු කියන ඩාන්සින් ඒ වගේ එක එක නිකන් අක්කලාට කියලා වගේ අඳින්න යොමු කරා. පස්සේ මේ අර එතනින් මම තෝරගත්තේ චෙස් මේ ප්‍රයිමරි ස්කූල් එකේදී චිත්‍ර අතෑරුණා ගොඩක්. ඒ කියන්නේ මම ග්‍රේඩ් 9 වලදී තමයි නිකන් අර අඳින්න පටන් ගත්ත එක මේ ඒ කියන්නේ ටෙක්නික් එක කරගෙන යනකොට මට තේරෙනවා මේක මීට වඩා මෙහෙම වෙන්න ඕන. ඊට පස්සේ අර YouTube වල එහෙම තියෙන මේ ටයිම් ලැප්ස් වීඩියෝස් ඒව බලලා තමයි කරන්නේ. राइट मंगेतने तिनारत एक गोडक देवल खता करना तीन सैंडी मुकद मे मंगेतना मे हों खता भाग पे कि मुकद मंगेतने दक्ष चित्र शिल्पिनिया थिंग तब गोडक देवल खता करूँ भाई देवल खता करना खाली आप ना पुंची विराम मे यूथ आर बीट පස්සේ අපි ආයමත් යූත් ආඩ් බීට් ප්‍රෝග්‍රෑම් එකත් එක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපි එකතු කරගත්තේ අපේ ප්‍රධාන රසිකාවියක් අපේ ෆෑන් කෙනෙක්. ඉතින් එයත් එක්ක එකතු වෙලා මේ චිත්‍ර ගැන තමයි කතා බහ කරන්නේ. ඒ වගේම තමයි පුංචි එක්කෙනෙක් වුණාට ටිකක් ලොකු වැඩ කරන ආර්ටිස්ට් කෙනෙක් තමයි මේ අපි අද එකතු කරගන්නේ. ඒ වගේම තමයි තිනාරා. දැන් අපිට මොන හරි ඇඳලා පෙන්වන්න දහදන්න. ඔව්. අහක් රියලිස්ටික් අය එකක් මම අඳිනගෙන ෆොටෝ රියලිස්ටික් අයහක්. හා. වෙනන. රයිට් අපි එහෙනම් අඳිනක පටන් ගමු. වැඩේ පටන් ගමු. හැබැයි මේ වැඩේ පටන් ගන්න කලින් මට මේ මෙයාගේ තියෙන අර අමුතු ගැජට්ස් ටිකක්. අපි සාමාන්‍යයෙන් අර අපේ වැඩසටහන වලට එන චිත්‍ර ශිල්පීන්ගේ ළඟ තියෙන එක එක මාදිලි ගැජට්ස්. ඉතින් මේ මෙයාගේ ළඟත් තියෙන සැන්ඩි ගැජට්ස් ටික දැන් මට අතර පේනවා තියෙනවා කියලා. අපි පොඩ්ඩක් කතා කරමු ගොතින අර මොනවද ඔය තියෙන්නේ කියලා. අපිට කියන්න බලන්න. ඔව්. මේ තියෙන්නේ මේ මම සාමාන්‍යයෙන් පෝට්‍රේට්ස් වලට එහෙම ගන්න. සැන්ඩි එක පොඩ්ඩක් පෙන්නන්නකෝ අපිට. පාට පැන්සල්. ආ. මේ පාට පැන්සල් පෙට්ටිය කවුද ගෙනත් දුන්නේ? ඒකත් මම අම්මගේ දෙවෙනි අක්කට කියලා මේ කියන්නේ මට ඔක ගන්න ඕන නිසා මේ ලංකාවේ නෑ ගන්න. මේ එයාගේ චිත්‍රයක් ඇඳලා දීලා මම කොමට කරගෙන දෙන්න කියලා. බලන්න බලන්න නේ චිත්‍රයක් ඇඳලා දීලා. මම මේක දැකලා තියෙනවා. මං හිතන්නේ අපේ කලින් වැඩසටහනට ආපු अम्मलगे
විශේෂත්වයක් තියෙනවද තිනාරා? ඕකී තින් අර පාට කරනකොට ලේසි සමහර කටින් නම් කල එකක් තියෙනවා නේද? ඔව් හැම කලක දැන් පාට කරනකොට දැන් සමහර වෙලාවට දැන් මිනිස්සුගේ රූපයක් බලනකොට වෙන කෙනෙක්ට හිතෙන්නේ මේක ක්‍රීම් විතරයි කියලා. එනකට දැන් මම මේ මූණ අඳිනකොටුණත් මේ කොළ පාට පාවිච්චි කරලා තියෙනවා. මුනි ගන්න කොළ පාට පාවිච්චි කරලා තියෙන ඉතින් ඒ වගේ කොළ පාට වලත් ෂේඩ්ස් තියෙන ගොඩක්. ඉතින් ඒ හැම පාටක්ම වගේ මේකේ තියෙන ඉතින් ඊටත් වඩා පාට වල තියෙනවා නම් අඳින්න පුළුවන්. දැනට හොයාගන්න තියෙන හොඳම එකක්. රයිට් අපි පාට පැන්සල් පෙට්ටිය දෙනවා තිනාරට අඳින්න පුළුවන් දැන් තිනාරගේ ඇහැ. පයිල මේ අර අපි හිතන්නේ නැති දේවල් සැන්ඩි මේ චිත්‍රවල තියෙනවා මොකද දැන් අපි චිත්‍රයක් ඇඳුවත් සැන්ඩි කවදාවත් මේ අපි කොළ පාට දාන්නේ නැහැ නේ නෑනේ අපි කොළ පාට දාන්නේ ගස්වල. ඔව් සාමාන්‍යයෙන් අපි ඉතින් චිත්‍ර අඳින්න දාන්නේ නැහැ නේද? ඒක මේ මං හිතන්නේ ඒක තමයි ඉතින් අපි චිත්‍ර අඳින ශිල්පිනියක් අද අපි කතා කරගෙන ආවේ. හරි අපි තිනාරට දෙනවා වැඩි පටන් ගන්න වැඩි යන අතරතුරේ මං හිතන්නේ අර ලෝක රූ රජිනියගේ පෝට්‍රේට් එක තියෙනවානේ මං හිතන්නේ අපිට ඒකේ මේ වීඩියෝ ක්ලිප් එකක් බලන්න පුළුවන් කොහොමද මේ චිත්‍රය ඇඳේ කියලා මං හිතන්නේ ඒක තිනාරා අපිට දීලා තිනවා අපිට බලන්න පුළුවන් කොහොමද අන්න ওই චිත්‍රය කොහොමද ඇඳේ කියලා අපි පොඩ්ඩක් බලමු තිනාරා මෙතන වැඩි යන ගමන් රයිට් ఫోటో බලාගෙන ඒ කියන්නේ ඒ සයිස් එකටම බලාගෙන තමයි මම අඳින්නේ නැත්තම් තව ඉතින් ක්‍රම තියෙනවා ඩිවයිඩර් එක පාවිච්චි කරලා මෙෂර් කරලා වන්නක මම මුලදීම පටන් ගත්තේ ට්‍රේස් කරලා අඳින්න පස්සේ දැන් ඇඳගෙන ගිහිල්ලා දැන් අඳින්න පුළුවන් රයිට් තිනාර දැන් මේ වගේ අඳපු චිත්‍ර පෙන්නලා ඔයා ලස්සන ඇඳපු චිත්‍ර පෙන්නලා කාගෙන් හරි අහලා තියෙනවද මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද මේකේ මෙතන වෙනස් වෙන්න ඕනේද ඒ වගේ අහලා තියෙනවද කාගෙන් හරි මම අහන්නේ නැහැ ඉතින් චිත්‍රය ඇඳන් පස්සේ හම් කට්ටිය කියනවා මේ අඩුපාඩු තියෙනවා මේක ඊට වඩා වෙනස් වෙන්න ඕනේ හැම කියලා තාත්තා තමයි ගොඩක් වෙලාවට කියන්නේ මේක මෙතන ඊට වඩා ලයිට් මෙහෙම මූණේ මේ පැත්තට ලයිට් එක වැටෙන්න ඕනේ විදියට රයිට් තිනා දැන් මෙහෙමයි දැන් මට හිතුවා දැන් පාසලේ ඉන්නවනේ ස්කෝලේ ඉන්න යාළුවෝ ඉන්නවනේ දැන් යාළුවෝ කියන්න පුළුවන් තිනාර ලස්සනට චිත්‍ර අඳිනවා තිනාරගේ චිත්‍ර ලස්සනයි මට චිත්‍රයක් ඇඳලා දෙන්න දැන් එහෙම ලැබිලා නැද්ද කියනවා මුලදීම මම පටන් ගන්නකොට යාළුවෝ ඇඳා ගොඩක් දැන් මට ඉතින් පෑනමයක් තියාගෙන හිවඳින්න බැහැ මම ඒක නිසා දැන් නම් ළඟදී නම් එහෙනම් සමහර වෙලාවට යාළුවගේ බර්ත්ඩේක් ආවොත් ඉතින් හොඳම යාළුවෝ එකගෙන අඳිනවා නැත්තම් එහෙම අඳින්නේ නැහැ දැන් මට දෙන චිත්‍රය මොකද්ද මෙතන හැමෝම මාරුවේ දානවා දිනාර මෙයා ආවම චිත්‍ර අඳින කට්ටිය ආවම අනිවාර්යෙන් අහනවා මේ මෙයාගේ තව රස වැඩක් තියෙනවා මෙයා මේ ඒ නමයක් ගත්තොත් නේ මං කියන කතාව හරිනේ මම කියන්නද ඔයා කියනද පැරිස් කියමු කතන්දරේ කියන්න මෙයා මං හිතන්නේ පුංචිට කියලා තියෙනවා මේ
ඔලිවර් දැස එනම මම ගත්තොත් මම පැරිස් එක්කයි යන්න කියන. මෙයා එනම කරගෙන. ආ එහෙමද? ඒක කියන්නකො පොඩ්ඩක් මොකක්ද මේ කියලා විස්තර අපි බලන් ඉන්න කැමති වෙයි. මට ඉතින් ඔලිවර්ස් කරනකොට ඉතින් ඒකට මොටිවේට් කරන වගේ තමයි පොඩි යමක් ડોක්ටර් කෙනෙක් මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක් මේ කිව්වා ඉතින් 9S ගත්තොත් මොනවද ඕන කියලා. කිව්වා මේ ඉතින් කොයි හරි රට එක්ක යන්න මට පැරිස් තමයි යන්න ඕනේ එහේ හරිම දැන් ආකිටෙක්චර් එකුණත් ලස්සනයි මං හෙදි මේ වින්සන්ට් නෙදර්ලන්ඩ්ස් වලදී වින්සන්ට් කියන මේ වින්සන්ට් වෑන් ගොක් කියන ආටිස්ට් ගේ මියුසියම් එක බලන්න ගියා. ඉතින් ඒ විදිහට දැන් මට තරමක් දැන් පැරිස් කියනකොට වෙන රටවල වලට වැඩිය ලස්සන නිසා එහේ ඉතින් මම බලන්න ඉල්ලුවා ඉතින් එක්කගෙන ගියා. හැබැයි රිසල්ට්ස් එන්න කලින් එක්කන් ගියේ. රිසල්ට්ස් එන්න කලින් එක්කන් ගියේ. ඒ තරම් පුංචි ෂුව ඔයා 9S ගන්නවා කියලා. රයිට් චිත්‍ර වැඩේ අපි යන ගමන් චිත්‍ර අඳින ගමන් කතා කරමු තිනාර. මේ අපි මේ මේ ඉස්සරහා තියෙන මං හිතන්නේ මේ කැන්වස් ගැන පොඩ්ඩක් කතා කරලා තියෙන අපි අර අතන තියෙන චිත්‍ර ගැන පොඩ්ඩක් කතා කරමු මේක කොහමද ඇන්ද කියන එක. මං හිතන්නේ එතන තියෙන්නේ හඳක් නේද? අද තියෙන්නේ මේ අන්නේ චිත්‍ර ගැන පොඩ්ඩක් අපිට දෙන්න ඔබ පොඩි සමීප රූපයක් අපි ඒක දැක්ක ගමන් කතා කරමු. ඔන්න ඕක. ඕක කොහමද? ඇන්දේ කොහමද? ඒක ඔයිල් පෙන්සලින් මං ඇන්දේ. ඒක නම් ඉතින් නිකන් හිතුණා. මම නිකන් සමහර වෙලාවට ලෑන්ඩ්ස්කේප් එකක් කියලා මෙසේජ් කරලා ඉතින් මේක ෆොටෝග්‍රැෆි එහෙම තියෙනවනේ ලස්සන ෆොටෝස් එහෙම ෆොටෝ එකක් බලාගෙන තමයි ඒක ඇන්දේ. Right. දැන් මෙයා මේ මං හිතන්නේ ඉතින් මේ සැන්ඩි තව මෙයාගේ තව දක්ෂතාවයක් කරනවා මං හිතන්නේ මේ ඔය අපි පොත් තියෙන සින්දු පොත් කතා පොත් නේද? මේ පොත්වල මං හිතන්නේ කවර වලට චිත්‍ර ඇඳලා ඒවා නිර්මාණය කරලා තියෙනවා. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු තිනාර කොහොමද ඒක? මගේ ඔලිවර්ස් වල ලිටරි ජෝ ගන්න අප ටීචර් මේ උද්‍යෝගේ පලිහක් කර ටීචර් එලිජගේ පළවෙනි පොත එලි දැක්වුවා මේ මම සහ තවත් ගහනු කීප දෙනෙක් කියලා කවි පොතක්. ඉතින් ඒ ටීචර් දැනගත්තා මට චිත්‍ර අඳින්න පුළුවන් කියලා. මගෙන් ඇහුවා මේ කව පේජ් එකට චිත්‍රයක් ඇඳලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මම ස්කෙච් එකක් විදියට ඇඳලා දීපුව එක ටීචර් පස්සෙ බලනකොට ඉන්විටේෂන්ස් නුත් අදලා පොත හදන්නත් දාලා මේ එක පොත හදලා ඉවරයි. කමට වගේ ඇඳලා දුන්න ස්කෙච් එක. ඔව් ස්කෙච් එක ටීචර් මට අයිඩියා එක දුන්නා මිර එකක් ඇතුලේ මෙහෙම රූපයක් තියෙන එකක් දෙන්න මේ එහෙම කියලා මම ඉතින් ඇඳලා දුන්නා ඊපස් ස්කෙච් එක විදියට ඒක ඉතින් ටීචර් සේරම කරලි වල ඉතින් දැන් ඒක ස්කෙච් එක යනවා ඔව් තිනාර දැන් මේ හිතලා නැද්ද දැන් චිත්‍ර ටිකක් වැඩියෙන් ඇඳලා තියෙන හින්දා අම්මලා තාත්තලාත් එක්ක කතා කරලා මේ පොඩි එක්සිබිෂන් එකක් වගේ කරන්න ආසාවක් නැද්ද ආසාවක් තියෙනවා ඉතින් ඒකට තාම චාන්ස් එකක් ලැබුණේ නැහැ දැන් නම් චිත්‍ර නම් ගොඩක් එකතු වෙලා තියෙනවා ඒකත් ඉතින් ඒ ලෙවල් සිවරණහන් කියලා ඉන්න ප්‍රමාදය පසුතැවිල්ලට හේතු හේතුවේ අපි කැමති නේද රවි ඉක්මනින් මේ වගේ දෙයක් කරන්න අනිවාර්යයෙන්ම මොකද මේ වෙලාව තියෙන වෙලාවේ මේ හැමදේම අර අපි කියන්නේ පස්සට දාන්න හොඳ නැහැ කියලා ඒකේ දර හිතුන වෙලාවේ ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මොකද දැන් මේ වගේ චිත්‍ර ගොඩක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා එක්සිබිෂන් එකක් තියලා අම්මට තාත්තට කියන නැත්නම් ඒ දරණ කියන්න බැරනම් පුංචි හරි කාට හරි කියන්න මේ එක්සිබිෂන් එකක් කරන්න ඕනේ දැන් මං චිත්‍ර ගොඩක් ඇඳලා තියෙනවා මම කොහෙවත් එක්ක යන්න ඕනේ මට කැමරාවක් ඕන නෑ මට එක්සිබිෂන් එකක් කරන්න හදලා දෙන්න දැන් මේ ලොකුම ටාස්ක් එක තමයි ඒ ලෙවල් එක්සෑම් එක ඒ නිසා දැන් මේ චිත්‍රයේ මන්දිනික ටිකක් නවත්තන් ඉන්නේ නවත්තරනේ අඩු කරලා තියෙන ඉතින් මේ අවුරුද්දට මං එකයි යන්නේ වෙනදනම් මාසෙකට 10කට එහා අඳිනවා ඒ අවුරුද්දේම දැන් මාස 3ක් ගිහිලා තියෙනවා එක චිත්‍රය යන්නේ. අපි චිත්‍රය අඳිමු. අඳිමු. රයිට්. තිනාර චිත්‍රය අඳිනකන් අපි මතක් කරන්න කැමති අපේ YouTube channel එක සහ Facebook fan page එක. ඉතින් ඔන්න තිනාරට වගේ අවස්ථාවක් ගන්න පුළුවන් අපේ Facebook fan page එකට එවන්න මැසේජ් එකක් අනේ මට මේ දක්ෂතාවයක් තියෙනවා මට අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් අපි සූදානම් වෙලා ඉන්නවා ඔබට අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම යෝජනා, චෝදනා මේ ඔක්කොම අපිට එවන්න. ඒ වගේම අමතක කරන්න එපා අපේ YouTube channel එක තියෙනවා යන්න ගිල්ලා චරණ TV Youth Heartbeat කියලා type කරන්න අපේ පරණ programs ඔක්කොම නේද සෑ බලන්න පුළුවන්. ඒ වගේම bell icon එක click කරන්න bell icon එකත් click කරන්න. right අපි යමු තිනාරගේ චිත්‍ර පැත්තට. දැන් තිනාර ඔය මොකද්ද කරන්න කියලා අපිට පෑදලි කරන ගමන් ඔයා වැඩේ කරන් යන. මම හැක් අඳින්නේ. හා හැඳගෙන ආවා මම මේ පාට කරන එක කරන්නේ. ඉතින් පාට කරනවා කියන්නේ දැන් ෆොටෝ එකේ තියෙන විදියට. අපි ෆොටෝ එක පොඩ්ඩක් පෙන්නමු කැමරාවට. right. මෙන්න මේ මේ ඇහැ තමයි තිනාර අඳින්නේ.
फोटो एक मम कराने फोटो एक मटपे हेम पाटाक मम मेतन पाट हो ත්‍රීඩී ගතිය කොහමද ගන්න පාට පැන්සලින් කරන්න පුළුවන්ද පුළුවන් ඉතින් දැන් එතන තියෙන පොයින්ට් එකේ තියෙන ඒ පාටේ විදියටම ගත්තොත් ඊට පස්සේ මේ සමහර දැන් ඔය සුදු පාට වෙලා වගේ තියෙනනේ ඒ ඒ ලයිට් එක වැටෙන තැන ඉතින් ඒ විදිහට ඒ කලර් මේ දැන් ෂේඩ් එක දැන් මේ ලයිට් වෙන හරිය ලයිට් කලර් එකක් ගත්තොත් අර එතකොට 3D ලුක් එක එනවා අන්තිමට වඳිනකොට හ්ම් හ්ම් Right, අපි බලමුකෝ තිනාරට කොච්චර ඇඳ ගන්න පුළුවන් වේද කියලා කාලේ වේලාව නම් මදි නේද රවි ඔව් අපි වගේ උම එකක් කරා නම් මං හිතන්නේ මම ජීවිතේ කවදාවත් හිතන්නේ වඩ මේ එක පුළුවන් වේ කියලා කරන්න පුළුවන් වේ කියලා ඒකේ තමයි අපි දැනට එහෙම වෙලා තියෙන්නේ ඔව් අනේ ඒක තමයි අපි මෙතන ඉන්නේ අපි මෙතන ඉන්නේ Right, තිනාරම දැන් මොනෝහාරි අධ්‍යයනක යෙදෙන තියෙනවා මේ මේ පෝට්‍රේට් කලාව ගැන ඔයාව අපි අපි දන්නවා දැන් ලෝකේ ඉන්නවා ගොඩක් චිත්‍ර ශිල්පීන් මේ පෝට්‍රේට් කලාව කරන චිත්‍ර ශිල්පීන් ඉන්නවා ඔයා එයාව ෆලෝ කරනවද ඔයාගේ එහෙම චරිතයක් ඉන්නවද මම මෙන්න මෙයා තමයි ෆලෝ කරන්නේ මම මෙයාගේ චිත්‍ර තමයි වැඩිපුර ආස කියලා එහෙම කෙනෙක් ඉන්නවද මම දැකලා තියෙනවා හදරුනි කියලා මේ ඒත් ඇමරිකාද කොහෙද ඉන්න ආටිස්ට් කෙනෙක් එයාගේ ළඟදී තමයි මේ එක්සිබිෂන් එක ගන්න තිබ්බේ හැබැයි එයාගේ චිත්‍ර මේ ගොඩක්ම ෆොටෝ රියලිස්ටික් මනුස්ස ඒ කියන්නේ චිත්‍රය කියලා හිතෙන්නේ නැහැ හොඳටම ඩීටේල්ස් තියෙනවා එහෙම චිත්‍ර අඳින්නේ चित्रशिले तात्विक रियलिस्टिक अतिवि खेल चित्र प्रभेद नहीं मट कवधारी अंदीन पुलवांग अतिवि मैं गोडाक डीटेल चित्र तीन पोर्ट्रेट उत्साह एक तमें ट्राई करेंट मैं मम कमी फोटो रियलिस्टिक फोटो रियलिस्टिक फोटो एक चित्र बात करना हाइपर रियलिस्टिक मैं समय मनुष्य की मूने अभी हट पेने नती डीटेल थिंक मैक्रो फोटोग्रफी वगैरहनो इतर गुड डीटेल फोटो रियलिस्टिक फोटो हिता मनुष्य लसन बला फोटो रियलिस्टिक अभी अरे पेन स्मूद मेकता दी मन ट्रई करे थिटर दी हाइपर रियलिस्टिक गुड डीटेल वेडी की हिता දැන් තිනාර දැන් මේ මේ ෆොටෝස් වල ඉන්න කට්ටිය අපි ගොඩක් දැකලා තියෙන කට්ටිය මට අහන්න හිතුණා තිනාරගේ මේ මෙයාලා ඔයාට සාමාන්‍යයෙන් දැනුණ කට්ටියද හැරි පොටර් අපි චූටි කාලේ ගොඩක් ෆිල්ම්ස් බලනවා මෙයා ළඟදී ෆේමස් වෙච්ච කෙනෙක් එතකොට මේ අපි හොඳ ට්‍රිකට කෙනෙක් මේ වගේ ටිකක් දැනුණ කෙනෙක් තැන්ද නැත්නම් දැක්කම මේක අඳින්න ඕන කියලා හිතුවද මම හැරි පොටර් නම් බලලා නැහැ एक फिल्म बेलवा इच्छर मैं मट हिम बला मन फिल्म बलाना आसावा अंदर तीन मट अकाउंट के मट खट्टी अत्र खट्टी देना चित्र दिन पुलवांग एकनीस प्रसिद्ध क्यार्टर की क्यार्टर की अंदरवा मालिंग का मत संहार कट्टी सजेस्ट करना मैं इंस्टाग्राम दाना वाले सजेस्ट करना अंदी इतना गुड देने क्यू थिंग गुड देने दाने क्यार्टा मैं अंदीना मित्र 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 तीन गेम ऑफ थ्रोन्स ये बला Right. सामान्य मे चित्रे अट को वेला वग्याद मंग मित्र तीन चित्रे लोके गोडाक प्रसिद्ध बैंड मंगिदाने तिनारा यालागे आर्टवर्क क्या करला तीनो चित्रा केंदला तीनो अभी अन्न हदन्ने चित्रे एंदुने कोहमद केला बलन्ने एक बलना गमन अभी अना पुंची विराम एकट मे यूथ आर्ट बीट
ඔව් බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයමත් යූත් ආර්ට් බීට් එක තමයි එක්තු වෙලා ඉන්නේ. ඉතින් තිනාරත් එක තමයි කතා බහ කරමින් හිටි අපේ හොඳ ෆෑන් කෙනෙක් අපි ඉස්සෙල්ලට කිව්වා. ඒ වගේම තමයි ලොකු ලොකු වැඩ කරන අපේ ආර්ටිස් කෙනෙක්. ඉතින් අපිටත් පුළුවන් මෙන්න මේ වගේ දේවල් කරන්න. හැබැයි හැකියාව එක්කම මේකට දක්ෂතාව එක්කම වෙලාව වෙන් කරගන්න ඕනේ මේ වගේ වැඩක් කරනකොට. ඒ වගේම තමයි අපිට ආදරය කරන කෙනෙක් තමයි අද අපි එකතු කරගත්තේ තිනාරා. ඉතින් හැමදාම අපිත් එක්ක එකතුලා ඉඳපු කෙනෙක්. ඒ වගේම තමයි මේ තිනාරා චිත්‍රය අඳින ගමන් අහන්න හිතුණ මේ තිනාරට මේ සුරතලෙක් එහෙම නැද්ද? සාමාන්‍යයෙන් හුරතලෙට ඇති කරන කවුරු හරි එහෙම ඉන්නවද? බලුපැටියෙක් ඉන්නවා. බලුපැටියෙක් ඉන්නවා. මොකද බලුපැටියගේ නම? ස්නෝ. අම්මගේ අක්කගේ හස්බන්ඩ් පොඩි තාත්තට කෝල් කරලා ඒක හැබැයි ඒක කලින් කරපු වැඩක්. දැන් කරනවා ඔන්ලයින් ඕඩර් කරලා අම්මගේ නම්බර් එක දානවා. ඉතින් අම්මත් අම්මට තමයි ඊට පස්සේ කට්ටිය කෝල් කරලා අහන්නේ කාටද ගෙනත් කියන්නේ. එතකොට අම්මා දන්නේ ඔයා මේ වැඩේ කරලා තමයි කියලා. බලන්න නේද කල්පනා කරේ. දැන් 12 වසරේනේ. ඔව් 12 වසරේදී ඔච්චර ලොකු ගේම් ගන්නවා නම් चित्र तीन स्टैंड හොඳ හොඳ වැඩ කරන හැබැයි තින් කමන්නේ නැහැ නේද රවි කියන්නේ කමන්නේ හැමදේම අධ්‍යාපනයේටනේ ඒකින්ද කමන්නේ නැහැ මොකද සාමාන්‍යයෙන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දැන් මගේ දරුවාට මෙහෙම මේ දේවල් අරන් දෙන්න ඕන මේ දේවල් අරන් දෙන්න ඕන ඉතින් මම නම් කියන්නේ අනිවාර්යෙන්ම අරන් දෙන්න මොකද දක්ෂතාවය තියෙන්නේ කොහේද ඒ ඒ දක්ෂතාවය තියෙන තැනට අනිවාර්යෙන් ඒ උපකරණ ඒ අවශ්‍ය දේවල් අනිවාර්යෙන්ම අම්මා තාත්තා අරන් දෙන්න මොකද මේ දරුවගේ තියෙන්නේ සැඟවුණු දක්ෂතාවය මොකද එලියට ගන්න මේ මේ දේවල් වලින් ගොඩක් ලොකු රුකුහලක් වෙනවා මොකද මේ දේවල් තමයි අනිවාර්යයෙන්ම ඉස්සරහට මෙයාගේ අනාගතය සාර්ථක කරගන්න උපකාර වෙන්නේ. ඉතින් මේ තිනාර අපි තිනාරගෙන් අහමුද මේ දැන් ඔය මේ ගෙන්නන දේවල් ඔක්කොම දැන් කෑම හැම ගෙන්නේම තනියමද මේ කන්නේ දැන් නංගි ඉන්නව නේද? නංගිලත් එක්ක බෙදාගෙන ඒ වගේ වැඩ කරන්නේද හොරේ? බෙදාගෙන තමයි ඉතින් කන්න වෙන්නේ. ඉතින් කිනාව මට තනියම කන්න වෙන්නේ. කන්න වෙන්නේ. ස්නෝයිට් එහෙම දෙනවද? ඔව් දෙනවා ඉතින්. ආහ් අපිට යාගෙන් ටිකක් කියන්න ඕනේ නේද? ඔව් කවුද ගෙනත් දුන්නේ ආව? මං නෑ එක නෑ බල්බැටික්ට ආසාව ඇති වුණේ මේ දවසක් නිකන් පාර යන බල්බැටියෙක් ගෙදරට ඇවිල්ලා ඊට පස්සේ අම්ම තියාගන්න දුන්නේ නෑ මේ රේබීස් නුයි එහෙම ලෙඩ ගොඩක් කියලා තියාගන්න දුන්නේ නෑ. පස්සේ මගේ යාළුවෙක් දැන් මම ඌගෙන ගොඩාක් ඉස්කෝලෙත් කිව්වා මෙහෙම බලන්නේ බල්බැටියෙක් හම්බ වුණාම තියාගන්න දුන්නේ නෑ කියලා. ඊට පස්සේ මේ මගේ යාළුවෙක් මම මාතර අපිත් එක්ක ඉස්කෝලේ ඉඳලා මේ අනුලයිකට අපේ යාළුවෙක් මේ මාතර තමයි මේ එනවා හිටපු ගමන් මේ යා කිව්වා යාගේ ගාව ඉන්න බල්බැටියෙක් කොහොනද කියලා. ඊට පස්සේ හා කියලා දැන් ඔක තාත්තත් ඒ මිරිස තමයි ඩිස්පෙන්සරි එක කරන්නේ. උනාට මේ තාත්ත ගියොත් තාත්ත කියලා ගේන්නේ නෑ මම ගිහිල්ලා අරිනවා. කාටවත් කියන්නේ නැතුව මේ බල්පිටිය ගෙදර ගෙන නෑ අම්මගෙන් ඇහුවා නැත්නම් ගෙනල්ලා තියාගෙන නැන්නේ නෑ ඒ වෙලාවේ ඉතින් දැන් මම අර කොහොමත් අරකට කලින් ආසාවෙන් හිටපු නිසා මේ ගෙනල්ල එහෙනම් ටිකක් ලොකු නාම දෙමු කිව්වා. හැබැයි තාම ඉන්නවා. හැබැයි තාම ඉන්නවා. දැන් දෙයිද දන්නේ ටික දවසක් ගියාම නෑ ඉතින් නෑ මේක නෑ ඒ මම මම කල්පනා කරේ මේ කියන අපි මෙච්චර වෙනසක් කරා මම අද තමයි හරි අවංකව කතා කරන කෙනෙක් දිනකට ගෙදර යන්න වෙන්නේ නෑ රවි. අද ගෙදර යන්න වෙන්නේ නෑ. අද ගෙදර යන්න වෙන්නේ.
දැන් බලු පැටියව බැරි වෙලා හරි තිනාර මෙහෙමයි අපි බලු පැටියව එක්කගෙන යමු කිව්වොත් දැන් ඇති දැන් යා ටිකක් ලොකුයි දැන් අපි මෙයව ගිහින් දැම් කිව්වොත් මොකද කරන්නේ අම්මා හැම කියලා තියෙනවා එහෙම වෙලාවට ආ ඕන ඕන දෙයක් කරන්නයි කියලා කියනවා ඉතින් අන්තිම මොහොතේ ඉතින් දෙන්නේ නැහනේ කියලා කියනවා දෙන්නේ නැහනේ කියලා රයිට් තිනාර මේ දැන් මම ආපහු මේ චිත්‍ර කලාවට ඉන්න කැමතියි මොකද තව රස කතා කරන්න කියොත් අපි හිතන්නේ මේ තව වැඩසටහන් දෙකක් විතර අපිට කරන්න වෙනවා ඔව් ඒ තව ගොඩක් තියෙනවා ඔයාගේ විස්තර අපි ගාව රයිට් තිනාර මේ දැන් මට හිතුණොත් මේම ප්‍රශ්නයක් අහන්න දැන් චිත්‍ර කියන මාධ්‍ය ඔයාට මම හිතන්නේ ඔයා මේ චිත්‍ර අඳින්න පටන් ගන්න මම හිතුවේ දැන් තිනාර සාමාන්‍ය වැඩියෙන් කැමති දැන් මේ මේ ඉන්න වැඩත් එක්ක කරන වැඩත් එක්ක තනියෙන් ඉන්න දෙහෙම නැත්තම් ඔක්කොමත් එක්ක ඉන්න දෙහෙම කොහොමද කැමති තනියෙන් ඉන්න කැමති තනියෙන් මට මේ තිනාර කතා කරද්දී හිතුණා රවි සාමාන්‍යයෙන් තනියෙන් ඉන්න කැමති ඇති කියලා නෑ මොකද අර මේ තනියම හිටියම දැන් මේ සැන්ඩි කොහොමත් අර තමන් කරන දේ හරියට ඒක කන්සන්ට්‍රේට් කරලා කරන්න පුළුවන් දැන් මම වුණත් ගෙදරදී මගේ ස්ටුඩියෝ එක ඇතුළට ගියාම මම කාටවත් ඇතුළට එන්න දෙන්නේ නෑ මම දොර වහලා කියන්නේ බ්ලොක් කරලා ඔක්කොම කරන් ඉන්නේ මම. ඒතරට එන්නේ නැහැ. මොකද අපි ක්‍රියේෂන් එකක් කරනකොට ඒ ක්‍රියේෂන් එකට නිදහස ඕන. සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම මේ නිදහස තියෙන්න ඕන මේ ක්‍රියේෂන් නිර්මාණ කරුවෙක්ට ඒ නිදහස තියෙන්න ඕන. ඒකින්ද මම කියන්නේ නැහැ අම්මයි තාත්තයි කතා කරන්න. ඒනම් නිදහසේ වැඩේ කරන්නේ. නිදහසේ වැඩේ කරන් යන්න තියෙනවා. ඇයි මේ තරහ යන්නේ? දන්නේ නැහැ නිදරම යනවා. තරහ යනවා. තරහ ගියාම අම්මට තාත්තට එහෙම කෑ ගහනවද නැහැ? දන්නේ. දන්නේ නැහැ කෑ ගහනවා. ඔය නේද ඒක නරක නෑ අම්මට තාත්තට කියලාම නෙවෙයි ඉතින් ළඟ ඉන්න කාට උනත් මම තරහ ගියාම වනිනවා හරි දැන් මේව ප්‍රශ්නයක් අහනවා මන් තිනාරගෙන් දැන් සාමාන්‍ය දැන් ඔයාට මේ දේවල් කරන්න මේ චිත්‍ර අඳින්න මේ උපකරණ මේ දේවල් අරන් දුන්නු ගොඩක් අය ඇති මතක් කරන්න අය ඇති ස්තුති කරන්න අය ඇති අපි ඒගොල්ලන්ව මතක් කරලා ඒගොල්ලන්ට ස්තුති කරමු ඔන්න දැන් ඔක්කොම බලන් ඉන්න වෙලාවේ මලින්ම ඉතින් අම්මටයි තාත්තටයි ස්තුති කරන්න ඕනේ. යාළ තමයි එපා කී කී හරි උදව් කරනවා ඒක කරන්න. එපා කී කී හරි උදව් කරනවා. අම්මයි තාත්තයි බලාගෙන ඉන්නේ තිනාරා. කමන්නේ. හරි. අපි ගුරුවරු ගැන ඔක්කොම මතක් කරමු. ඊට පස්සේ මේ දැන් අම්මගේ අක්කලා දෙන්න ඒ දෙන්න ගොඩාක් උදව් කරනවාට ඊට පස්සේ ඉතින් නංගිලා නම් එහෙම උදව් කරන්නේ නැහැ මට. अखिल मिराज उद्योग पोते पीट खबर अंदेचर्स दौकल टीचर्स मैं जीते गुडाकना मगे यालो सुनदी या गुडाक मैं चित्र दिन कौंटे तमिल मोटिवेट कर मैं चित्र दिन पटांग इंस्टाग्राम पावित रही है उपाली राज सिंह सर मतगत चित्र मुल दी मट अरे गेदर गुडा ఫీల్స్ ఎల మట అమ్మ యమకరా కేలా ఏ దియట ఏ పరిస ముల్లదిమ మట చిత్తు గన్నకు సర్
right ඒ ඒට අමතරව දැන් මේ තිනාරට මේ මේ චිත්‍ර අඳිනවට අමතරව මොනවත් තව තියෙන හැකියා චෙස් මම කරලා තියෙනවා සින්දු කියන්න බෑ සින්දු කියනවා අහන්න බෑ සින්දු කියනකොට ටීවී එකේ නම් කියන්නේ නෑ 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 හරි අපි දැන් මෙතන සින්දුවක් කියන්නේ right තිනාර ඉන්න මං හිතන්නේ ශේෂ්ඨට අලුතෙන් ඇවිල්ලා ඉන්න චිත්‍ර ශිල්පිනියක් විදියට මොකද මං කැමති චිත්‍ර ශිල්පිනියක් කියලා කියන්න මොකද මේ වැඩ දැක්කම අනිවාර්යයෙන්ම අපිට චිත්‍ර ශිල්පියක් කියලා කියන්නම ඕන මොකද වැඩේ ලොකුයි මේ මං ඇහුවොත් ඉස්සරහට කරන්න ඉන්න දේවල් බලාපොරොත්තු මොනවාද මගේ මේ නේම් එක තියෙන්නේ සයිකියාට්‍රිස්ට් කෙනෙක් වෙන්න බයෝ කරලා youth प्रोग्राम गुडा सिंगर्स डांसर्स गुडा तंगना रियलिटी प्रोग्राम पर्फॉम करना आर्टिस्ट की स्टेज पर्फॉम करना या इकता गुडा हंसी इंकोचर चित्र एग्जिबिशन हिमाई ना हकीदा तनाक ने मन दिन प्रोग्राम से आर्टिस्ट कनेक्ट खत्ता करना एक अनी कदम पटांग हॉबी हक दी करके मटा चांस ප්‍රෝග්‍රෑම් එකකින් දැන් ඇත්තටම හොඳයි මගේ යාළුවෝ යාළුවන්ට කිව්වෙන් පස්සේ මේකට යනවා කියලා යාළුවත් කියන වාව් මේ මාරයිනේ යාළුවත් බලනවා කියලා මේ දැන් නැන්දලා එහෙම ඔක්කොමලා දන්නවද දාවා කියලා අද දාවා කියලා දන්නවා කට්ටිය ඔක්කොම කිව්වා ඔක්කොම කියලා ආවේ ඔව් ඉතින් ඊයේ කොහොමද ස්කූල් ට්‍රිප් එකනේ එතකොට ඉතින් එතකොට යාළුවත් එකම තමයි ඊයේ දවසේ මගේ හිටියේ ඉතින් යාළුවා දන්න සේරම යාළුවා කිව්වා ආද හොඳට වැඩේ කරන්න right yeah. eating me mangitanne apita labilla thina kala velawat mangitan ibara wegen ena mangitanne apita podi samipa rupayak balanna puluwan nan eya mangitanne tikak e ara chithre wede ibara karala thiyena ekat balana gaman mangitanne bohoma stuti tinara apith ekka ada ape varasanaata sambandha unaata api suba patanawa idirena karanna inna weda katiyutu sarva prakarayenma saarthaka wenna kiyala mangitanne lankawenna dakshatama chithra shilpiniyak wenna kiyala අපි යූත් ආබිට් අපි ටීම් එකෙන්ම සුබ පතනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක අද සම්බන්ධ වුණාට. ඉතින් ඔන්න ඔක තමයි මම හිතන්නේ අපිට බලන්න පුළුවන් නම් මේ මෙන්න මේක තමයි මෙයා ඇඳලා තියෙන්නේ. මම හිතන්නේ තව ටිකක් තියෙනවා සම්පූර්ණ කරන්න. රයිට්. ඉතින් තව ටිකක් තියෙනවා සම්පූර්ණ කරන්න. මම හිතන්නේ අපිට කාල වේලාවත් එක්ක මදි මේකේ සම්පූර්ණ කරලා පෙන්නන්න. රයිට්. අදට අපි වැඩසටහනේ සමු අරගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නේ. සමු අරගෙන යන්නේ තිනාරගෙම වැඩකින් මං හිතන්නේ තිනාරා එයාගෙම රූපයක් එයා විසින්ම ඇඳලා තිනවා ඉතින් ඒ වීඩියෝ ක්ලිප් එක බලන ගමන් තමයි අදට අපි වැඩසටහනෙන් සමු අරගෙන යන්නේ සැන්ඩි මේ යූත් ආඩ්බීට්